ආයි වුණ මගේ වෙබ් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් මම අද ඔයාලට කියලා දෙන හදන්නේ ඉතා රසවත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් අතුරුපසක් ගැන. මේ අතුරුපස ඕගොල්ලන්ට වැඩි විලා යන්න තුව බොහොම කෙටි කාලයකින් හදාගන්න පුළුවන්. මම මේකට පාන් පෙති 4ක් අරගෙන තියෙනවා. ඒ පාන් පෙති 4 මෙන්න මේ විදිහට වටේ කපා ගන්න ඕන. ඉතින් මේ පාන් පෙති සමහර ඒවා එක සමාන නැති හින්දා ගොඩක්ම මේ වාට ටික කපන්න බෑ. ඉතින් ඔයගොල්ලෝ එක ගානට කපා ගන්න. ඔන්න ඒ විදිහට තමයි මම පාන් පෙති වල වටේ ටික කපා ගත්තේ. ඊට පස්සේ මම මේකට අරන් තිනවා චොකලට් බිස්කට්. මේ චොකලට් බිස්කට් ටික අපි බ්ලෙන්ඩ් කරගන්න ඕන. මෙන්න මේ විදිහට මම කුඩු වෙන්නේ ටික බ්ලෙන්ඩ් කරගත්තා. ඊට පස්සේ අපි මේකට කිරිපිටි හැන්දක් විතර දිය කරලා ගත්ත කිරිපිටි ටික එකතු කරන්න ඕන. මම මෙන්න මේ විදිහට හදාගත්ත කිරි ටික එකතු කරලා අපි මේ බිස්කට් ටික දිය කරගන්නවා. මේක ගොඩක් ඝන වෙන්න බෑ. මේ ක්‍රීම් එක වගේ ගන්නට එනකම් කිරි ටික ටික දාලා අපි මේ බිස්කට් ටික හොඳින් දිය කරගන්නවා. මේ ගාන තමයි පදමෙන්න ඕන. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට පාප්පෙත්තක් අරගෙන අපි දී කරගත්ත චොකලට් ක්‍රීම් එක කවර ගන්නවා. ඊට පස්සේ අනිත් පාප්පෙත්තක් තියලා ඒක උඩ බටර් ටිකක් ගාගන්න. ඕගලන්ට බටර් නැත්තම් එක්ස්ට්‍රා උන මිල්ක් ගන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් රසවත් වෙනවා. ඊට පස්සේ අපි මේ පාප්පෙත්ත පුඩිම මේ විදිහට චොකලට් ක්‍රීම් එක පවර ගන්නවා. මේ විදිහට අපි පාන් පෙති හතරම තියලා චොකලට් ක්‍රීම් ටික පවර ගන්න ඕන. මේ විදිහට චොකලට් ක්‍රීම් එක උඩ තැවරුවාට පස්සේ මම හොඳට මේ පාන් පෙති වටේ වැහෙන විදිහට මේ චොකලට් ක්‍රීම් එක හොඳින් පවර ගන්නවා. ඔබලන්ට ගොඩක් ලේසියි මේ විදිහට පිඟානක් අන්පැත්ත හරවලා මේ වැඩේ කරන්න ගත්තේ. ඉතින් ඒ හින්දායි මම මේ විදිහට කරන්නේ. ඔයගලන්ටත් පුළුවන් මේ විදිහට පිඟානක් අන්පැත්ත හරවලා අපි හදන කේක් එක කරකවන ගම මේ වටේම චොකලට් ක්‍රීම් එක ගාගන්න. ඔයගලන්ට මේ විදිහට ඉතා ලේසියි ඉක්මනින්ම පුළුවන් මම චොකලට් ක්‍රීම් ටික ගාලා ඉවර කරගන්න. ඊට පස්සේ මම චොකලට් බිස්කට් වල තියෙන ක්‍රීම් ටික අරගත්තා. ඒක අපි මෙන්න මේ විදිහට දෙකට කපාගෙන මම පොඩි මොන අයිසින් මලක් හදන්නයි හදන්නේ. මේ විදිහට මම චොකලට් බිස්කට් වල මැද්දේ තියෙන අයිසින් එක අරගෙන පොඩි මලක් හදා ගන්නවා. මේ අපිට පුළුවන් මේ කේක් එක ලස්සන කරන්න. ඉතින් මම ওই විදිහට මම කේක් එක ලස්සන කරගත්තා. දැන් අපි මේ කේක් එකේ වටේ ලස්සනට නීට් කරගමු. මම වටේට මේ විදිහට අයිසින් කෑලි ටිකක් වටේම තියෙනවා. ඒ වගේම මම තව චොකලට් කෑලි ටිකක් අරගෙන මෙන්න මේ විදිහට කේක් එකේ මැද හිස්තැන් ටිකක් පුරව ගන්න මෙන්න මේ වගේ ලස්සන කරගන්නවා. ඉතින් ඔන්න අපේ කේක් එක හදලා ඉවරයි. හරිම ලේසියෙන් අපි ඉතා ඉක්මනින්ම මේ කේක් එක හදාගත්තා. ඉතින් ඔයගොල්ලෝ ඊට පස්සේ මේක සාමාන්‍යයෙන් අපි ශීතකරණයේ දානවා විනාඩි 15ක් විතර තියලා ඔයගොල්ලෝ ගන්න. එතකොට හරිම රසවත්. ඒ වගේම ඔයගොල්ලෝ මේ විදිහට හදලා බලන්න. ඔයාලගේ අදහස් අපිට එකතු කරන්න. අපේ වීඩියෝ වලට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ඔයා තාමත් අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්නත් අමතක කරන්න එපා.